අයිබෝවන් කියලා පිළිගන්නවා දත්තවල හැමෝම. අද මම ඔයගොල්ලන්ට අරගෙන ආවේ අපිට ලිපේ හදන්නත් පුළුවන් අවන් එකේ හදන්නත් පුළුවන් කේක් එකක්. මේක කේක් එකක් කිව්වට අපි සාමාන්‍යයෙන් හදන පැණි රසට නෙමෙයි හදන්නේ, එළවලු එකතු කරලා පවුල හැමෝටම ගැලපෙන විදිහට ඒ වගේම හරිම රසවත් ප්‍රධාන වේලකට ගන්නත් පුළුවන්. ඉතින් ගෙදර තියෙන එළවලු වලින් එකතු කරලා අපිට මේක ඉක්මනින්ම රසට හදා ගන්න පුළුවන්. එළවලු කන්න හොර පොඩ්ඩන්ටත් මේක ගොඩක් ගැලපෙනවා. ඉතින් මේ තියෙන මම සුදුරුණු බික් දෙකක් අරන් තියෙනවා. මේ ගන්න ප්‍රමාණවල් අඩු වැඩි කරගන්න පුළුවන් ඕගොල්ලන් හදන විදිහ අනුව. මම ටිකක් ලොකු එකක් හදන නිසාද ටිකක් වැඩිපුර ප්‍රමාණවල් අරන් තියෙනවා. ලොකු ලූණු ගෙඩියක් අරන් තියෙනවා. මේ විදිහට කුඩාම විදිහටත් නෙමෙයි ටිකක් ලොකුවට කපා ගන්න. ඊට පස්සේ ගෝවා අරන් තියෙනවා ග්‍රෑම් 150ක් විතර. ඉතින් එළවලු ගන්නකොටත් ඕගොල්ලන්ට තියෙන එළවලු වර්ග ගන්න පුළුවන්. නමුත් එළවලු ගන්නකොට ගොඩක් වතුර ගතිය තියෙන එළවලු ගන්න එපා. ඊට පස්සේ බ්‍රෝකොලි අරන් තියනවා ග්‍රෑම් 100ක් විතර. ඉතින් මේ ගන්න ප්‍රමාණවල් ලිපේ හදනවා නම් ඔයගොල්ලන් ගොඩක් අඩුවට ගත්තත් කමක් නැහැ. ටිකක් ලොකු පෑන් එකක හදනවා නම් මේ වගේ ප්‍රමාණම අරගෙන ලොකුවට හදලා කෑලි කපා ගන්න පුළුවන්. ඊට පස්සේ කැරට් අරන් තියනවා. ඒ වගේම තමයි මම කලින් ගෙනත් තිනවා මේ වගේ පොඩිවට බබාලට හදන පෑන් එකේ හදන කේක් එකක්. ඒකත් බලන්න ඕගොල්ලන්ට පුළුවන්. ඒකත් බලලා මේකත් බලලා ඒ අවශ්‍ය විදිහට හදාගන්න පෑන් එකේ හදන අය ලිපේ. මම මහදුරු වලයක් කැරට් ගෝවා බ්‍රෝකොලි ඒ ටික තමයි ගත්තේ එළවලු විදිහට. ඊට පස්සේ මුලින්ම මම පෑන් එකක් ලිපේ තියලා ඒකට ඔලිව් තෙල් ටිකක් හරි බටර් ටිකක් හරි එකතු කරලා ඊට පස්සේ ලුණුයි සුදුරුණුයි ටික එකතු කර විනාඩි 2-3ක් තෙලින් බැදගෙන අර කපාගත් එළවලු ටික ඔක්කොම එකතු කරනවා. ඒකත් විනාඩි 2-3ක් තැම්බෙන්න තිබ්බහම ඇති. මම මේකට නිමිති ටිකක් එකතු කරනවා අවසානෙට. නිමිති තැම්බෙන්න අවශ්‍ය නැහැ. ඒක මේ තියෙන රසණයෙන්ම තැම්බුනහම ඇති. ඊට පස්සේ මේකට රස අණුව ලුණු ගම්මිරිස් ඒ වගේ දේවල්. ඉතින් ඔයගොල්ලන්ගේ රස අණුව සැරට ඕනනම් කැලිමිරිස් ටිකක් එකතු කරගන්න පුළුවන්. ඔයගොල්ලන්ට අවශ්‍ය විදිහට ඒ දේවල් එකතු කරලා ගන්න පුළුවන්. ඊට පස්සේ ටික නිවෙන්න තියලා මම මේ විදිහට තවත් බෝල් එකක් අරගෙන ටිකක් ලොකු එකක් ඊට පස්සේ බිත්තර දෙකක් මේ විදිහට කඩලා දාගෙන මම මේකට එකතු කරනවා තෙල්. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් තෙල් හෝ දිය කරගත්ත බටර් මෙල්ලීට 30ක් එකතු කරන්න. ඊට පස්සේ මම පූර්ණ තිරිඟු පිටි ගත්තා. ඉතින් ඔයගොල්ලන්ට පාම් පිටි ගන්න පුළුවන්, කල්ල පිටි ගන්න පුළුවන්, ආට පිටි මේ ඕන පිටි වර්ගයක් ගන්න පුළුවන්. ග්‍රෑම් 250ක් මම ගත්තා මේ මම හදන ප්‍රමාණය අනුව. ඊට පස්සේ බේකින් පවුඩර් තේ හැඳි එකක්. ඉතින් මේ සැහැඳි එකක්. ඉතින් ඕගොල්ලන්ට අවශ්‍ය නම් එකතු කරන්න පුළුවන් බේකින් සෝඩා ටිකකුත්. තවත් හොඳට එනවා කේක් එක. ඊට පස්සේ කිරි එකතු කරලා මේ විදිහට මිශ්‍රණය හදා ගන්න ඕනේ. ඉතින් ආට පිටි වගේ ගන්නකොට කිරි ටිකක් වැඩිපුර ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. මිලිලීටර් 250ක් 300ක් අතර ප්‍රමාණයක් වගේ අවශ්‍ය වෙයි. ඊට පස්සේ මේ තියෙන හදාගත්ත මිශ්‍රණය ඒකට එකතු කරනවා අර හදාගත්ත එළවලු ටික මේ විදිහට. ඊට පස්සේ මේ එළවලු ටිකත් හොඳට කලවම් කරගන්නවා. ඉතින් අපි සාමාන්‍ය කේක් එකක් හදනවා වගේම, නමුත් අපිට බීටරයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම පැණි රසවට නැතුව අපි එළවලු එකතු කරනවා සීනි එකතු කරන විදිහට වෙනුවට. ඉතින් මෙන්න මේ වගේ මිශ්‍රණයක් තමයි එන්නේ. ඊට පස්සේ මම මේ වගේ තැටියක් ගත්තේ. ඒකට තෙල් ටිකක් ගාගෙන මම අර හදාගත්ත මිශ්‍රණය මේ විදිහට එකතු කරගන්නවා. ඉතින් මේක ලිපේ හදනකොට මේ විදිහටම මෙතනට එනකම් මේ විදිහටම හදලා ඔයගලන්ට පුළුවන් පෑන් එකක් අරගෙන මේ මිශ්‍රණය දාලා අඩු ගින්දරේ උඩින් පියනකින් වහලා හදාගන්න. ඊට පස්සේ මම මේ හදාගත්ත මිශ්‍රණය සෙල්සියස් අංශක 180ට විනාඩි 25ක් බේක් කරගන්නවා මුලින්ම. ඉතින් පෑන් එකේ හදනකොටත් ඔයගොල්ලන් මුලින් ඒ වගේ බේක් ලිපේ තියලා හදාගෙන විනාඩි 15ක් 20ක් යනකොට අනිත් පැත්ත හරවලා ඒක උඩින් මේ වගේ තියෙනවා නම් චීස් එකතු කරගන්න. එහෙම නැත්නම් චීස් ඕනේ දෙපැත්ත මාරු කරලා හදාගන්න පුළුවන්. චීස් එකතු කරාම රසයි. ඔයගොල්ලන්ට තියෙනවා නම් එකතු කරන්න. චීස් එකතු කරලා මම විනාඩි 20ක් විතර සෙල්සියස් අංශක 180ට බේක් කරගත්තා. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්ත කේක් එක.
මේක මම හැදුවේ නම් අපේ දවල් වේලකට. ඉතින් මේක ගොඩක් වටිනවා, තුන් වේලටම ගැලපෙනවා. ඒ වගේ අමතර වේලකට උනම් බබාලට මේකෙන් කෑල්ලක් දෙන්න පුළුවන්. එළවලු කන්න හොර බබාලා ඉන්නවා නම් විශේෂයෙන් අපිට ඒගොල්ලන්ට මේක හදලා දෙන්න පුළුවන්. ඉතින් හැමදාමත් එකම විදිහට එළවලු කන්න බබාලා අකමැති වෙන නිසා ඔයගොල්ලන්ටත් පුළුවන් මේ වගේ අවන් එකක් තියෙන අයට අවන් එකේ හදන්නත් ලිපේ හදන්නත් ඒ දෙවිදිහටම ඔයගොල්ලන්ට පුළුවන් හදාගන්න. ඉතින් එහෙනම් ඔයගොල්ලන්ට තවත් රෙසිපි එකක් අරන් ආයෙමත් දවසක එන්න සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම.